අරමාදී සූභ චරිතය ඔන්න ඔඒවගේම තම මහාබැංකුව හොරා කැවනෑනේ පස්කූබොම්බ ඩැම්මේ නෑනේ අ ඔය ප්‍රශ්න එන්න පටන්ගත්තේ මේ මන්තීවරුන් ෙස්බුක් කව්ට නිවසුව ලබවා නිවස බවා ීමමත්ක් කියල ම විශ්වා කරන මේකවත් මක්ද වෙන්නේ මොනවාදවෙන්නේ හම හදුරගේ ීමක් තියනවදේ. ඇත්තරම මේ සමාජ මාධ්‍ය ක්‍රියාකාරකයෝ සමාජ මාධ්‍යය ඇතුළේ නිර්මාණය ඉදිරිපත් කරනවා කියලා කියන්න අපි මිනිසුත් එක් ඉන්නවා කිය එකන. එක නිසා මනය මතක් වුණේ මේකත් එක්ක කියන කතා මේ මාටින් ලූතකින් කියනවා. අපි මිනිස්සුන්ගේ ජීවිතවලට යොමෝන ප්‍රශ්වලද අපි නිහටව හිිියොත්තුම් අප අවසා එතනින් මුදාාවෙනවා. එතකොට අන්තිමේද අපි මරණය ළඟා වෙනවා. එතකොට අපිට මතක් වෙන්නේ සතුරාගේ වචන නෙවේ මිතුරාගේ නිශ්ශබ්දතාව කියලා. එක නිසා මම්ඒ මේ. මේ පනත ගනේමම පක්ෂ විපක්ෂ බේදයකින් බලන්නතුව, පුරවැසි අයිතිවාසිකම් කඩවෙනවා නේද කියන පැත්තිම් බලන්න්න කිය සමස්සයි වහජනතාවගේ මිල්ලනවා. එතකොට සමාජ මාධ්‍ය ඇතුළේ නිර්මාණය ඉදිරිපත් කරන අපිටිය ඇතුට මේ ප්‍රශ්න කොයි විදරද දෙන්න කෙනෙකන හන්නේ. ය පනත ඇතුළේ ප්‍රධාන වැරදි දහතුනක් කතා කරනවා. ඒ වැදි දහතුන ඇතුළේ කලින් කතාකරපේ නීත්‍ය මහත්ත්‍ය කියපු ප්‍රධාන වැරිදි තුනට අපි හැමූ එකයි. තු ද න ක නීතිගෙන්ට කිසි ප්‍රශ්යක් න ඒගේ න් යින් ේෂතුල යි ලමයි එෙරෙහිව. කාන්තාව ඒෙහි ලිගි ත් ලිගි අටන් ේ න ඒ ෙ නීතිගෙන් ගැ ප්‍ර්නි කත්න ගේ පලිගැනීමේ අදහසින් තමන්ගේ තියන ක සහකාරියගේවා තමන්ගේ කලින් ප්‍රේමවාන්තියගේ බේවා තියන දර්ශන විකෘතිර සමජ ාධ්‍යය යො කරනට ඒව නීතිග කිසි ප්‍රශ්යක් නෑ හැබැයි. න්නේ වැරදි තුනට මවාවෙලා යම්කිසි ප්‍රකාශයක සත්‍ය අසත්්‍යතාවය ජනාධිපතිතුමා තීරණය කරන කමිටුවකට දෙනවන ආගේ ඉතුරු වැරදි දහය පිළිබඳ අපිට ප්‍රශ්නයක් තියෙනවා. සරලම කතාව ඔය ප්‍රශ්නය එන්න පටන්ගත්තේ මේ මන්ත්‍රීවරන් ෆස්බුක් කවන්්ට නිස ලැබවා නිවසුව ලබවා කීමත් එක්ක කියලා මොම විශ්වා කරන. ඇත්තරම අපි මිනිස්සු නිවසුව කියන්න හතු දෙකක් තියෙනවානි පලවෙනි ේතුව තම මනුස්සයාට ආයි නවත ආත්මයක්ෙන්ඩෙප ඒ මනුස්්‍යයාට හොඳද හොඳද ආනාගතයක් ොදාෙන්ට නැවතතාත්මයක් දෙන්නපා දැන් සැසීම ලබඩ් කියට පාර්ථ කරනවා. ආය නිවසෝ ලැබේව කියලපි කියනවා ඇයි අපි නිවසෝ ලබගෙන ආයනන් එන්ඩෙප. ආයන අපි කරදරන්න එන්ඩප ඔහොම යින්ඩ කියලා කියනවා. එතොකොට මන්ත්‍රී තු මාල හි පින පල හන් නිවසල එබව කිය හැබ මන්ත්‍ර මාාවම කියන දෙවන අදහසින් න්න ඇති තම පි නිවස කියන්න කියලා ඒක නිසා. ඒ පාලිමේතු ඇතුලෙ න්නේ මන්ත්‍රීවරු නිරන්තරේ ත්සාහ කරනදේ තමා ඇයි මේ සමාජ මාධ්‍යතුළ කටිය ඕ ැති කමෙන්ටස් දානවාන. සමාජමාධ්‍යතුළේ අපි ඒහෙව මේ ප්‍රතිවිරෝධතාවයක්නවානි. ප්‍රශ්නය තියන්නේ ප්‍රතිවිරෝධතාවේ යටපත් කරනයකද. එහම නැතු ප්‍රතිවිරෝධතාව ඇතිව වන ැනට මන්ත්‍රීවරුන්ගේ ක්‍රියා කලාපේ වෙනස් කරගන්නක තිෙන ප්‍රශ්නයක්තියවා. එතකොට අපිදැන් කිසියම් හෝ අවස්ථාවක ඔන්නඔේ සමාජමාධ්‍ය නිර්මාණටික අපිට පුළුවන්නයි පාලනයරන්න. ඒ පාලනය කරන එක දෙන්න ජනාධිපතිතුමා විසින් තීරණය කරන කමිටුවකටන. එතකොට අපි කොහොමද ඒ පිළිබඳ විශ්වාසයයක්ත්යන් යැන් කලින් කතාර ත්‍රස්ත විරෝධි පනතක් කියන. ත්‍රස්ථ විරෝධී පනක් ආපු හම ඒ වචන හරිම ලස්සනයි. ත්‍රස්ථ විරෝධී පනත රි අපි හැමුව කැමති. හැබැයි ඒකත් එක්ක වසන්ත මුදලිගේ කියෙ ක්‍රාකාරික අත්තරංගොඩ ගැන්වා කියන එක ඒ ඒකාලකෝ විසින් ඒ අවාාවිතාර තිරනන්නේ. එතකොට අපිට තේරලතිව මේ ලස්සන වචනය තුළේ හරි අසුන්දරතාවත්තියනවා. ඒගේ ම යි හැබැ පනතත් එක් නත ට තරක් නීතිය ්‍රාත්ම වෙ අන්පිට සම ගත හම ට වාසි ක ට වි තර. තමන්ට වාසිකනට විතරා නීතිය ක්‍රියාමකවෙන් නැත්තේ මට අවාසී කියල මත පල කනක් නා නීතිය ක්‍රියාත්මක වෙනවවා ද සරලමතව පාලක යොම ව නලිබරල් වාදරකිනව නවලිබරල්වාද ඇතුලි කිය මනිසුන් නිදහස තියෙන් න. හැබැයි මනිසන්ගේ තියන නිදහස මේ රටේතින රාජ්‍ය සම්පත් විකරුණ තැන තියන එමන මන්ත්‍රීවරුන් ර ප්‍රසා වැිකර ැනට නිදහ විතර තියෙනවන. ඒ නිදහස තෙන්ට තරොළඟග ඉන්නබ.ඒනිහස තියෙන් ඕනි මේ වැඩ්බද්ධත් එක්ක දරුණුවෙන් බැටකන. ඒගේම කන්න බත්තේලක් නැති නුස්සයාට ලංකාව පනස් අහදහ කුබ්‍ර මන්ධ පෝෂන ලක්ලයින්න ංචි දරුවගේ අමගේ තාත්තර යන ේදනවා පිර තනට ඒ නිදහස තියෙන් ඕෝන සරලම කතාව. ය නිදහස දිිජිටල් කරනය ඇතුළේ නිර්මාණකරුවෙක් විදිහට අපිට නැතිවුණ. අපිට වෙන්න මෙච්චරයි. අපිට කරන්න තියන්නේෙ ඒ රාජනනායකන් ස්ත්‍රෝත්‍ර ගා කරන්න විතරයි. සරලම කතා අපිට මෙන්න මෙහමකිවන ඔන්න අපි බේරි ඒ කඇන්නෙම ඇදැන්. ය ස්තෝත්‍ර ගැන්ව වරමාදී සූබ චරිතය ඔන්න ඔයවගේම තම මහබැංකුව හොරා කැවනෑනේ. පස්කූබෝම්බ ඩැම්මේ නෑනේ අන්න ඒ වගේ විදිහට පාලක අපි තෘක්්තිමත් කරනවනන් සමාජමාධ්‍ය තුළ අන්න එතකොඩ මේ අපි උසුරක්ෂිත වී.